මං ඇඹුලුස් එකට නැග්ගා. ඒකට ඊට පස්සේ කිව්වා බහින්න කියලා, යන්න දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ හේතුව මොකද කිව්වේ? ඉඩ නැහැ කියලා කිව්වා. ඉඩ තිබුණාද කියලා මං අපි දැක්කේ නැහැ. මේ මිස්ලා දෙන්නකුයි ડોක්ටරයි තමයි නැගලා ගියේ මාව බිමට බස්සලා. දරුවට සාධාරණයක් කරන්න කියලා ඉල්ලනවා. වෙන්නප්පුව ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. වෙන්නප්පුව පොලිසිය විසින් පාසල් ගුරුවරියන් දෙදෙනෙකු මිනිමැරීමට තැත්කිරීම හා බරපතල ලෙස පහර දීම යන චෝදනා යටතේ අත්අඩංගුවටගෙන පසුගිය මාසේ 22 වෙනි දින මුල්වට්ට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා. මේ පාසලේ 10 වසරේ ඉගෙනු ලැබූ රවිෂා දිනිති දැරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයකකී ප්‍රතිකාර ලබනවා. ඇය මේ වන විට දින 24ක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇගේ තත්ත්වය තවදුරටත් බරපතල බව වෛද්‍යවරු පැවසූ බවයි දෙමෝපියන් ප්‍රකාශ කළේ. අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ දැරියගේ මව ශාලිකා රුවන්ති මහත්මිය ප්‍රකාශ කළේ ගුරුවරියක් අතින් බරපතල ලෙස පහර දී ඇති අතර පසුව තවත් ගුරුවරියක් කොස්සකින් පහර දී ගිනි අවුවේ දනගස්සා ඇති බවයි. 9 වෙනිදා සිකුරාදා ටීචර් මට කතා කරලා කිව්වා ළමයට ඔළුව කැක්කුමයි කියලා. 10 අමාරයි මට කතා කරද්දී. ඊට පස්සේ මම ඇඳගෙන ත්‍රීවිල් එකක් හොයලා නැති ඉඳ මම පයින්ම ගියා. ඊට පස්සේ ටීචර් ඇහුවා ත්‍රීවිල් එකක් ගෙනාවේ නැද්ද කියලා. මං කිව්වා ත්‍රීවිල් එකක් නැති ඉඳ මම පයින් ආවේ කියලා. ඊට පස්සේ මම ළමයාගේ තාත්තට කතා කරලා කිව්වා මේ ත්‍රීවිල් එකක් අරන් එන්න කියලා. එයා ත්‍රීවිල් එකක් නැතුව ආවේ. මං ඊට පස්සේ ආයේ ඇරියා ත්‍රීවිල් එකක් අරන් එන්න. ත්‍රීවිල් එකක් අරන් එන්න යවලා ඊට පස්සේ ළමයාව ඩෙස්කේ උඩ දාලා තිබ්බා. ඒ පැය දෙකමාරක් විතර වෙනවා ළමයා ඩෙස්කේ උඩ දාලා තියලා. මං මහත්තයාත් ඊට පස්සේ ළමයාවත් අරගෙන මාමත් ළමයා කකුල් දෙකෙන් උස්සලා ත්‍රීවිල් එකට දාගත්තා. දාගෙන අපි මාරුවිල ස්පිරිතාලට ගෙනිච්චා. උදෙන් ස්පීඩාදී ඔයාලට ඇම්බියුලන්ස් එක යන්න දුන්නේ නැහැ නේද? නෑ. මං ඇම්බියුලන්ස් එකට නැග්ගා. ඒක ඊට පස්සේ කිව්වා බහින්න කියලා. යන්න දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ හේතුව මොකද කිව්වේ? ඔව් ඉඩ නැහැ කියලා කිව්වා යන්න. ඉඩ තිබුණාද කියලා මං අපි දැක්කේ නෑ. මේ මිස්ලා දෙන්නකුයි ડોක්ටරයි තමයි නැගලා ගියේ මාව බිමට බස්සලා. ඉල්ලන්නේ මගේ දරුවට සාධාරණයක් කරන්න කියලා ඉල්ලනවා. 9 වෙනිදා සිද්ධි වුණාට පස්සේ තාම ළමයි 3 දෙනා ඉස්කෝලේ ගියේ නෑ. අනිත් ළමයාගේ තත්ත්වය මොකද පොද? ළමයාගේ තත්ත්වයෙන් තාම සිහිය නැහැ. කව කන්නේ. ඩියල් 10 විතරයි බටෙන් අර ඉන්නේ. එච්චර තමයි. තාම ICU එකේ ඉන්නේ ළමයා. තාම සිහිය නැහැ. මේ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් මූලික පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක තිල්න හෙට්ටිආරච්චි මහතා විසින් මේ ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවටගෙන පසුගිය 22 වෙනි දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබුණා. වෙන්නප්පුව පොලිසිය බාර සහකාර පොලිස් අධිකාරී SDR ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි වෙන්නප්පුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පවත්වනවා. අද දිනේ මේ විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් 7 දෙනෙකු අධිකරණයට පැමිණ සිටි අතර මේ තත්ත්වය මත විදුහලේ අධ්‍යාපන කටයුතු වලටද බාධා සිදු වූ බවයි වාර්තා වුණේ. අද අධිකරණයට ඇවිල්ලා තියෙනවා ගුරුවරු විදුහල්පති ගුරුවරු 2 දෙනෙකුයි ගුරු මහත්මීන් 5 දෙනෙකුයි. එතකොට රිමාන්ඩ් ගත වෙලා හිටපු ගුරුවරු 2යි. එතකොට අද විදුහලේ උගන්වන්නේ කවුද? ඒවත් චුට්ටක් බලන්න ඕන නේද?